அன்அயர்வியை அமாவிக்காம் தகையிலா, அன்அயர்வியை சாவியும் தகையிலா, அன்அயர்வியை பீடாவும் தகையிலா, ஏ அயர்வெனுமே மே முகுதேதி பிலிசாரனே வென்ன உதவுக்கரான் உபகாரக்கரான் ஆசிர்வாதக்கரான் மெதபத் வென்ன தங்கின் சாமி காத்திப்பு தேதுவே உபமா பள்ளி அமில்லகியை பவுல் கீபியாக்கு பலாதன்னோ, அவுக்கு நீங்கள் பலாதன்னோ,
ඔයාලා සැදෙනවා. දැන් මේ ඔක්කොම සිදුවෙන නිසා මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ නතර කරන්නේ නැතුව දීමනාව දෙනවාමයි. එහෙනම් දැන් අපි මොකද කරන්නේ? දැන් ඔබ පල්ලිහාවත් ඔබේ දායකත්වයේ විදිහකට හිතලා බලන්න. ඔබට දවසකට කොච්චර පිළිමුදල් හම්බ වෙනවද? එතකොට මේ මොහොතේ ඔබ පුදන පඳුර ගැන ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. කොච්චරක් දවසකට ඔබ පුදන්නේ කියලා දෙවියන් වහන්සේ වෙනුවෙන් විමුක්තර මොදලක කීයද කියලා හිතලා බලන්න. දෙවියන් වහන්සේගේ ජනතාව වෙනුවෙන් මේ දාන ධර්ම දෙන්න කෑම ටිකක් අරන් දෙන්න විමුක්තර මොදල කොච්චරද කියලා හිතලා බලන්න. එතකොට තේරෙවි මේ මට මතකයි දැන් නම් මේවා වෙනස් වෙලා ඇති. ඉස්සරව මීසම් සේවක වශයෙන් මෙහි ඉන්න කාලේ ඉවල් වාඩි කියලා කොටස පූජා තියෙන මම ලොකු ඉල්ලීමක් කළා පුළුවන් නම් රුපියල් 2 රුපියල් 5 කරන දෙන්න ඕ කියලා. මේ මාසෙක රුපියල් 5 මයිනර දැන් 100ක් විතර දෙන්න වැඩි සමහර අය ඊට වඩා දෙන්න වැඩි. හැබැයි දැන් ඒක දෙන්න සමහර වෙලාවට හරි අමාරුයි සිද්ධ ඇතුලේ. අයියෝ මේක මේ රුපියල් 10ක් කරන්නද යන්නේ රුපියල් 100ක් කරන්නද යන්නේ රුපියල් 500ක් කරන්නද යන්නේ. එතන මේ පල්ලියට දෙන එක උනත් මේ මොහොතේ හරි අමාරුයි දෙන්න. ඒසා විකමට හරි කිව්ව ලංකාරිය මේ හැම කෙනාම පුළුවන් නම් කෑම පාසලක් ගෙනත් දෙන්න කෝ කියලා. එතකොට ආයෙත් හිතෙනවා අපිට අරන් දැම්මකොට කොහොමද මේ කෑම පාසල අඩින් ගන්න දෙන්නේ. ඒ නිසා අම්මේ තාත්තේ පුතේ දුවේ දීලා බලන්න ආදාර කරලා බලන්න. මේ ඔබේ ගෙවල් වලට දෙනවා ඇති මේ ආදාර ඉල්ලගෙන සිංගමන් ඉල්ලගෙන එනවා. ඒ නිසා මම දැකලා තියෙනවා සිංගමන් ඉල්ලගෙන එනකොට මාර්කාසිස් මාරු කරලා ත්‍යාගෙන ඉන්නවා. රුපියල 2-3 මේ මාරු කරලා ත්‍යාගෙන ඉන්නවා. ඇයි ඒ? ඉන සිංගමන් ඉල්ලන කෙනාට රුපියල දෙන්න දෙකක් දෙන්න පහක් දෙන්න යාගෙන ඉන්නවා. එතකොට මේක හොඳයිද කියලා හැමෝත් මම කියනවා ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. දෙනකොට දෙන්න ලොකු ප්‍රමාණයක් දෙන්න මෙච්චර හම්බුණානේ කියලා කියන්න දෙන්න සතුටු වෙන්න දෙන්න. මේ extra දවසක මේ පාරේ නතර කරපුවාම වාහනේ මේ කල්ලෙන්ස් නතර කරනවානේ. එදා දවසේ මට හිතුණා එතන හිටපු අම්මට රුපියල් 1000ක් දෙන්න දුන්නා. හැබැයි දුන්න ගාමේ අම්ම පොඩ කරසෙට ගියා. අම්මාව එකපාරට මෙහෙවා ඇයි උතර දුන්නේ කියලා හෙව්වා. මම කිව්වට ආදරේ කියලා. අම්මේ. ඒ නිසා ඔබ කවද හරි දීලා බලන්න එවලගේ ජීවිතේ හිටපු නැති ගානක් දීලා බලන්න. කෑම එකක් දෙනකොට ඒගොල්ලෝගේ ජීවිතේ කවදාවත් හිටපු නැති කෑමක් දීලා බලන්න. ස්වාමි මහන්සේ කියනවා ඔබ දෙවියන් වහන්සේගේ අභිෂේකයෙන් පිරීලා උන්වහන්සේගේ ප්‍රඥාවෙන් වැඩ කරනවායි කියලා කියනවා ඊට පස්සේ. ඒක තමයි වෙනස. දැන් එතකොට මේ අභිෂේකයෙන් කියන දේ රැඳෙන්න ඕනි. එස පොඩි කාලේ ඉඳලම ළමයිව පුරුදු කරන්න මේ දාන ධර්ම දෙන්නම. දාන ධර්ම දීලා උපාසනා කරලා බලා ගන්න පුරුදු කරොත් ඒ කිසිම විතරක් වැරදෙන්නේ නැහැ. මොකද ඔවුන් වැඩ කරන්නේ මනුස්ස ප්‍රඥාව තුල නෙමෙයි දේව ප්‍රඥාව තුල. ඒගොල්ලෝ ක්‍රියා කරන්නේ මනුස්ස වර්ණම තුල නෙමෙයි දේව බලයක් තුලයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ පුළුවන් කලේ තුල අම්මේ තාත්තේ පුතේ දුවේ අනිත් අයට කන්න දීලා ඉගමන් වෙච්ච ඊළඟ වෙච්ච කවුරුවක්වත් නැහැ. මම එක්තරා දවසක තාත්ත කෙනෙක් කිව්වා මට පුංචි කතාවක් දෙන්න කියලා. ඒගොල්ලන්ගේ හොටෙල් එකේ මම පොඩි ඉස්සරහ කියලා ඇද්දි මේ ඒසයි තාත්ත එක පාටම කිව්වේ සේවකයන්ට මොනවද කිව්වේ? මම කැමති මම කෝටිපතියෙක් වගේ ලක්ෂපතියෙක් වගේ මෙතන ඉන්න හැමගෙනාම ලක්ෂපතියෙක් කරන්න. ඒ කියන නිකාම් කියද නැහැ. එයා මොනවද කිව්වේ? මම මේ ජනවාරි මාසයේ ඉවර වෙනකොට මේ සේවකයෝ හැම කෙනාම ලක්ෂපති කරනවා. يعني හැම කෙනාම ලක්ෂ 10 ගානේ මම දෙනවා. අද
අතුගාන කෙනාට ලක්ෂ 10යි මැනේජර්ට ලක්ෂ 10යි ඔක්කොටම ලක්ෂ 10 ගානේ නිකම් දෙනවා ලෝන් එකක් නෙමෙයි මං එහෙම සල්ලි තියෙනවද දැන් මේක හම් වෙලා තියෙනවද අපි මෙතෙන්ට පුරුදුනේ එයා කිව්ව එක බලන්න නෑ පාද සල්ලි නෑ පාද එහෙනම් දෙනවා කිව්වේ ලක්ෂ 10ක් දෙනවා කිව්වේ කෙනෙකුට ඒක ලක්ෂ 600 ගානක් දෙන්න තියෙනවා පාද මම දෙන්න කැමති නිසා දෙවියන් වහන්සේ මට දෙයි කිව්වා මං කිව්වා ප්‍රේස් ද ලෝඩ් ප්‍රේස් ද ලෝඩ් කියලා හැබැයි මට හම් වෙලා තියෙනවා පාද ඒ වගේ දස ගුණයක් මට සල්ලි හම්බුණා කිව්වා ඒ වගේ දස ගුණයක් සල්ලි හම්බුණා පාද දෙනවා වගේ දස ගුණයක් ඒ නිසා අම්මේ හත් පුතේ දුවේ දෙවියන් වහන්සේ ඔබ දෙන්න කැමති නම් ඔබට දෙන්න බලාගෙන ඉන්නවා ඔබ දෙන්න කැමති නම් බලාගෙන ඉන්නවා ඒ නිසා ප්‍රඥාවෙන් ඉදිරිලා දෙන්න පටන් ගන්න මොනවලද ස්වාමීන් වහන්සේ සුවිශේෂී දල කියනවා ඔබ ගුණීය ඔබලද මේ ගතිය නැත්තම් ගුණ ගතිය නැත්තම් ස්වාමීන් වහන්සේ කියනවා මේ මොදී නිකන් පාදක ධාර්ම විතරයි තියෙන්නේ හැබැයි ඔබලද මේ රසය තියෙනවා නම් දේව රසය තියෙනවා නම් පරිත්‍යාගයේ රසය තියෙනවා නම් දයාවේ රසය තියෙනවා නම් සෙනෙහවන්ත රසය තියෙනවා නම් උනන්දුවේ රසය තියෙනවා නම් මේ මොහොතේදී ඔබ කවදාවත් විනාශ වෙන්නේ නැහැ. එසර ඩිමාන්ඩ් එකක් ඔබට තියේවි. හැමතැනම ඔබව අඬනවාවි. හැම කෙනෙක්ම ඔබට කැමති වේවි. හැම කෙනෙක්ම ඔබට අවශ්‍ය කරන ගෞරවය දේවි. මොනවාද? ඒ ඔබ අනිත්‍යයේ ජීවිතය රසවත් කරන ලෙස. එස උපලන්නේ රසය නැත්තම් දෙන්නට මේ මොහොතේදී ඔබ අකමැති නම් දෙන්නට එතනින් එහාට කිසිම දෙයක් ඔබට ලැබෙන්නේ නැහැ. එස ඔබේ ජීවිතේ නිකම්ම නිකම් පරණ ලක් වේවි. එස අඩුම ගානේ ළමයින්ට දෙන්න, වයිෆ්ට දෙන්න, හස්බන්ඩ්ට දෙන්න. මේ දැන් ගොඩක් වෙලාවට ගෙදර ඉන්න භාර්යාවට දෙන්නත් ලෝභයි. භාර්යාව මොනවද හැදුවත් කාරිය අනේ මම ආසයි අර සාදියට අර ගෞමඩ කියලා හැම වෙලාවෙම කියනවා මේ පිස්සු වැඩ කරන්න එපා මීට වඩා දේවල් අපිට තියනවා කරන්න කියලා ඒක දෙන්නෙම නැහැ ළමේ කිල්ලුවොත් මොනවද කන්න ඒක අරන් දෙන්නෙම නැහැ සෙල්ලම් බඩුවක් කිල්ලුවොත් දෙන්නෙම නැහැ මොනවද හේතුවක් කියනවා මේක දෙන්න නැතුව ඉන්න ඒ නිසා ඒක වළක්වන්න හේතුව නැමේ ඔබ හොයන්න ඕනේ ඒක අරන් දෙන්න ඕන කරන ඒ සිතුවිල්ල තියාගන්න වයිෆ්ට මේක මම අරන් දෙනවා අම්මයි හස්බන්ඩ්ට මම මේක දෙනවා අම්මයි මගේ ආච්චිට මම මේක දෙනවා අම්මයි එස අඩුම ගානේ දැන් මේක ඔබ ඔබේ ගේයට ඉන්න අයව උපරිම සතුටෙන් තිබ්බේ නැත්නම් අඩුම ගානේ මේ ගේ ඇතුළේවත් දුනු වෙන්නේ නැහැ ගේ ඇතුළේ තියෙන ලෝභකම විතරයි ගේතුලි ලෝභකම කරලා මොනවද කරන්නද වයිෆ් ඉස්සරහා පිට ලෝභ වෙලා මොනවද කරන්නද හස්බන්ඩ් ඉස්සරහා පිට ලෝභ වෙලා මොනවද කරන්නද මම ගොඩක් වෙලාවට මහත්තුරුන්ගේ ගහනවා කොහොමද පුතේ ඔයාගේ මැනික මේ හොඳට මැනිකට ආදරය කරගෙන ඉන්නවාද කියලා අහපුවම පිස්සුද පාද මැනික කියලා කිව්වොත් ගාරිය ඇගේ ළඟින් එයි මොනොට එයි ඒ නිසා මම නම කියලා කතා කරනවා පද ආදරේ වැඩි කතා කරන්නේ නැහැ මං ඇහුවා මරණට පස්සේ අන්තිමට මැනික කියලා ඔයාගේ කඩත්තට ගියත් ඉන්නකොට දැනෙන්න හැගෙන්න වැටෙන්න අවබෝධ වෙන්න ඇඟට පතර මනසට බුද්ධියට ආදරයෙන් රසයෙන් කවන්න නැත්තම් මොනවා කරන්නද ළඟ ඉන්නකොටයි බලා ගන්න ඕනේ මේ ළඟ ඉන්නකොට බලාගත්තේ නැත්තම් කවදා හරි නැති වුණාට පස්සේ දුක් වෙලා වැඩක් නැහැ ඉනිසා අවස්ථාව දෙවියන් වහන්සේ දීලා රසවත් වෙන්න රසවත් කරන්න ආලෝකයේ පෙන්වන්න එනිසා ඔබ ළඟ ඉන්න වයිෆ්ට ඔබ ළඟ ඉන්න හස්බන්ඩ්ට ඔබේ ළඟ ඉන්න දරුවට ආලෝකයක් වෙන්න. ඒගොල්ලන්ගේ ජීවිතවල අන්ධකාර තියෙන්න පුළුවන්. ප්‍රශ්න තියෙන්න පුළුවන්. මේ මොහොතේදී පාපයේ සිතුවිලි තියෙන්න පුළුවන්. වැරදි ක්‍රියා කරන්න තියෙන්න පුළුවන්. හැබැයි ඔබ ළඟ තියෙන ආලෝකය ඒ අය විතර ගෙනිච්ච ගාම ඒ අයගේ ජීවිත වෙනස් වෙනවා. ඒ සොබ ජීවිත වෙනස් කරන්න ඕනේ නැහැ. දැන් මොනවද කරන්න හදන්නේ? බැන බැන ජීවිතේ වෙනස් කරන්න හදනවා. මේ මිනිස්සු ඉස්ස
ඉස්සලා අපිට ලැජ්ජාවට පත් කරන ජීවිතේ වෙනස් කරන්න ආදිනවා. කාවහරි ලව්වල කියවනවා. ඔෆිස් එකේ අය ලව්වල කියනවා, නැත්නම් මා ලව්වල කියනවා, මාමන්ඩි ලව්වල කියනවා, යාළුවන්ගේ ලව්වල කියනවා. දැන් මේ හැම කෙනාම ලව්වල කියවනවා වයිෆ්ට හස්බන්ඩ් දරුවන්ට. එහෙම කරන්න එපා. ඊට වඩා ඔබ ආලෝකයේ පත් වෙන්න. ඔබ දේව අනුමසෙන් පිරිච්ච කෙනෙක් බවට පත් වෙන්න. ඔබලට රසයේ කුණිය අයිති කරගන්න. එදාට ඔබ එතන හිටියොත් ඇති. කතා කරන්න ඕනේ නැහැ. ඔබ ස්පර්ශ කරොත් ඇති. ඔබ බැලුවොත් ඇති. ඇයියේ මේ පුද්ගලයාගේ ජීවිතය වෙනස් වෙනවාමයි. එස මහත්යා වුණවා වුණවා වුණවායි කියලා බුදුහොට සම්මු කරන්න එපා. ඔබ යාඥා යෝගී වෙලා ඒ ඇතුළට වෙලා මොන මහත්යාලද ඉඳ ගන්න. දැන් මම මොන මහත්යාලද ඉඳලා නේද? නැහැ. මහත්යා අනුභෝධනේ ගත්ත වෙලාවේ ඉඳන් පණිනවා, කෑ ගහනවා, මේ මොදේ බඩු පොඩි කරනවා නේ. අනිත් පැත්තේ කෝල් කරලා කියනවා මෙන්න මේ අකාද කොණ්ඩය යන්නේ. එහෙස දැන් මොකද වුනේ? අර මිනිස්සයා කොණවමයි. නමුත් ඔබ මේ මොහොතේ දේව ඵලයේ පිල්ලා පිල්ලා දේශුනි 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 චුලාපිනි වරින්න 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 මේ මොදේ අභිෂේකේ මාව පුරවන්න කියලා ඔබ ළඟට ගිහිල්ලා ඉඳගෙන පුළුවන් නම් ග්ලාස් එකක් අතට දීන බලන්න බොනවා මේ කොට වතුර ටිකක් පිහිලා ග්ලාස් එක පැත්තක තියාගන්න. මේක තමයි අභිෂේකේ පිරිච්ච මනුස්සයෙක් ඉන්නකොට ඇතිවෙන ඵලය. ඉන්සා මල මිනිබවට පත් වෙන අය නිදහස් වේවි. ඔබ දෙක රාජාවලි නාමත කියනලා බලන්නකෝ. දිව්‍යන් වහන්සේගේ සේවකයාව අර වැන්දබුවගේ ගෙදරට ගිහින් තියපුවාම කියනවා අත ඔබට මේ රොටිය දුන්නට පස්සේ අපි මැරෙන්න තමයි වෙන්නේ. මේක රොටියක් හදා ගන්න පිළිදෙවුත් තෙල් තුලාවේ තෙල් දීකුත් තියනවා කියලා විතරයි කිව්වේ. හැබැයි කිව්වා ඔබ දේව සේවකයාට දෙන්න. දුන්නම මොකද උනේ? නියගේ ඉවර වෙන තාක්කල් අර පිටි ටික අඩු වුණේ නැහැ, තෙල් ටික අඩු වුණේ නැහැ. ඇත්ති වෙන්න තිබුණා. හැබැයි ඒ විතරක් නෙමේ දරුවා මියැදුනා. දරුවා මියැදුනා මොකද උනේ? අර දේව සේවකයා මෙන්න මේ ශරීරය ස්පර්ශ කළා, ඇඟ උඩ නිදාගත්තා. ස්වාමීන් වහන්සේට කිව්වා, ස්වාමීනි මේ ශරීරය ආයි උද්දාන කරන්න. ළමයට පණ ලැබුණා, අම්මගේ දෑතට ආයෙ දුන්නා. ඉන්සා ඔබ ඔබ බලවත් කෙනෙක් වුණොත්, ඔබ අභිෂේකාත්මක කෙනෙක් වුණොත්, ඔබේ කේයන්නේ ප්‍රශ්න ටික විසඳෙනවා, ඔබේ රෝග පහ වෙලා යනවා, ඔබේ අන්ධකාරය පහ වෙලා යනවා. ඒ නිසා ඔබේ පෞද්ගලික ජීවිතේ තමයි වැදගත් වෙන්නේ. ඒසද බණින් එක පැත්තක දාලා සම්මුගන්නේ ඔක්කොම පැත්තක දාලා ඔබ දෙවියන් වහන්සේගේ අනුපසත ගිහිල්ලා උන්වහන්සේගේ පාමුලෙන් ඉඳලා උන්වහන්සේගේ අභිෂේකයෙන් පිරීලා බලන්න. ප්‍රශ්න ටික, කරදර ටික, රෝග ටික ඒ ඔක්කොම ඔබේ ඉදරින් පහ වෙලා යාවි. ඒ විතරක් නෙමේ, ඔබ අඩිය තියෙන හැම තැනකම ඒගොල්ලන්ට ආලෝකය දැනේවි. ඒ විශ්වාසය ඔබ ළඟ තියෙන්න ඕනේ. මන්නම් එහෙම විශ්වාස කරනවා ස්වාමී කෙනෙක් වශයෙන්. මම කාවහරි ඇල්ලුවොත් ඒ පුද්ගලයාගේ ජීවිතයට වෙනසක් ඇති වෙනවා කියලා මම විශ්වාස කරනවා. මම කොහේරි ගිහිලා අඩිය තිබ්බොත් එතන ප්‍රතිඵල සිදු වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒස දැන් ඔබගේ විශ්වාසය වඩා වැදගත්. දැන් ඔබ කිව්වට අන්තාරිය අපිට නම් හරියන්නේ නැහැ. මං කියන දේවල් එකක්වත් ඇත්තක් වෙන්නේ නැහැ. දැන් මේකදී ඔබේ වැරදි ඇදහිල්ලකේ ඉන්නේ. වැරදි විශ්වාස පද්ධතියක ඉන්නේ. එහෙනම් ඔබ කාවැල්වක් නිදහස් වෙන්නේ නැහැ. කාට කතා කරත් සුව වෙන්නේ නැහැ. කොටුන ගියත් ආලෝකයක් නැහැ. ඇයි ඒ? ඔබ තුල්ලේ ඇදහිල්ල නැහැ. ඔබ ඒක එන්ජොයි කරන්නේ නැහැ. එහෙනම් ඔබ භුක්ති විඳින පරිත්‍යාගයක් තමයි මේ මොහොතේදී ශක්තිය බවටපත් වෙන්නේ. ඒස කවදා හරි දාන ධර්ම දීලා ඔබගේ යහපතෙන් අනිත් අය සතුටින් ඉන්නකොට, ඔබගේ ඒ උදව්වෙන් අනිත් අය වාසනාව ලබනකොට ඊර්ෂ්‍යා කරන්න එපා. අය කියලා පෙන්නන්න යන්නත් එපා. ඕකුන් අද මෙහෙම හිටියට මන් නිසා තමයි මෙහෙම ඉන්නේ. ඒ නිසා එතකොට ඒකේ වේට් එක නැතුව යනවා, ඒකේ බලය නැතුව යනවා. එහෙනම් රත්තරන් අපේ තාත්ති පුතේ ඉතුවේ ස්වාමීන් වහන්සේ අද දවසේදී ඔබව කැඳවන්නේ ආලෝකයේ ධර්මයෙන් වෙනවා විතරක් නෙමෙයි,
ලුණු වගේ දී වෙනවා විතරක් නෙමෙයි උදව් උපකාර කරනවා විතරක් නෙමෙයි ඒ තුල දෙවියන් වහන්සේ මහිමේටපත් වෙන්නයි යන්නේ. ඒ නිසා අපි සෙන්දරගෙන සිටිමු. දේශනාව අහලා වැඩක් නැහැ. දේශනාව අහලා වැඩක් නැහැ. ඔබ මේ දේශනාව බවටපත් වෙන්න. දේව වචනය කියවල වැඩක් නැහැ. මේ දේව වචනේ බවට ඔබපත් වෙන්න. එනම් ඇස් දෙක වහ ගන්න. මතක කරලා බලන්න. ඔබට මොනවද ස්වාමීන් වහන්සේ තුල ඉටුවිය යුත්තේ? ඔබට ප්‍රශ්න ගොඩාක්, කරදර ගොඩාක්, බාධක ගොඩාක් මතක් වෙලා ඇති ජීවිතේ. නමුත් ස්වාමීන් වහන්සේ ඔබව ආදරෙන් අමතනවා. පුතේ, දුවේ, I need you. මට ඔබ ඕනේ. මට මිනිසුන්ට උදව් කරන්න අත් දෙකක් කකුල් දෙකක් ජීවිතයක් නැහැ. ඒ නිසා මම දැන් ඔබ තුල ඉඳගෙන අනිත්‍යයට උදව් කරන්නට ඕනේ. මගේ උදව් ඔබලාට කැමතිද? ඒ නිසා තාත්තගේ ඉල්ල ගන්න ඔබේ අත් දෙක දෙපැත්තට විහිදවන්න. විහිදවල තාත්තගේ ඉල්ල ගන්න. ඔබට සුවය අවශ්‍ය නම් සුවය ඉල්ලන්න. මිල මුදල් ඕන නම් මිල මුදල් ඉල්ලන්න. රැකින සාමාන්‍ය ඕන නම් රැකින සාමාන්‍ය ඉල්ලන්න. ඕන දෙයක් ඉල්ලන්න. මොකද ඔබ දෙන්නයි ඉල්ලන්නේ. ලෝකයාව නිදහස් කරන්නයි ඉල්ලන්නේ. ඉරවිච්ච මනුස්සයාව නිදහස් කරන්නයි ඉල්ලන්නේ. අන්ධකාරයේ ඉන්න මනුස්සයාට ආලෝකයේ දෙන්නයි ඔබ ඉල්ලන්නේ. රෝගී වෙලා නැතිවසුන මිරිකලා ඉන්න දුප්පත් අසරණ මිනිස්සුන්ට ජීවිත ගොඩනගන්නයි ඔබ ඉල්ලන්නේ. එක
එකම දෙවියන් වහන්සේ කෙරෙහි මා විශ්වාස කරමි. Oh,
මාගේ සහ ඔබගේ ආගය සියලු බලයෙන් මාංශයෙන් ප්‍රසන්න වෙන පිණිස යාඥා කරන්න. ශක්තිය ලැබෙන ආහාරයේ ලෙසින්ද ඔබ වහන්සේ අපිට මවාදුන් පදාර්ථයන්ගෙන් වෙද අපි ඔබ වහන්සේ පුදන් නෙමු. ඒවා දයාවෙන් පිළිගෙන ඔබගේ පුදුන වන්නේ සදාතන යාගයේ සමග මුසු කර අපට සදාතන ජීවිතයේ දානය කර අමිල වූ ප්‍රසාද නිධානය අපට පත් කරන්නට කරුණා කළ මැනව මේ කීර අපගේ ස්වාමීන් වහන්සේ සුසම් වහන්සේ දේශාම අපට ලැබේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වැඩ සේක්වා. ඔබගේ සිත යොමු කරන්න. අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. පරිශුද්ධ පියාණනි සියලු බලද සදාතන දෙවි ස්වාමීනි සෑම කල්හිද සෑම තැන්හිද අපි ඔබ වහන්සේට නිබුද කිරීම සැබවින්ම යෝග්‍ය ඉන්ද්‍රිය සාධාරණයේ ගැලවීම දායකය. අපාප අන්ධකාරයේ ගැලී සිටිය ඔබ වහන්සේගේ දරු කල ඔබගේ පුත්‍රයන්ගේ ශ්‍රීලයේ වගේ ඉන්ද ශුද්ධාත්මයන්ගේ අනුභාවයෙන්ද මෙහි පිට ඔබ වහන්සේගේ කවුලමින් එක් රැස් කළසේක. මෙසේ ඔබ වහන්සේගේ ශුද්ධ ස්වභාවයේ පරිශුද්ධ ත්‍රිත්වයේ එකත්වයෙන් බඳිනු ලැබ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ මෙන්ද ශුද්ධාත්මයන් වහන්සේගේ මන්දිරයේ මෙන්ද මෙහි පිට ඔබ වහන්සේගේ කරුණා මහිමේ දිස්වන්නේය. එහෙන් අපි සියලු දෙනා ඔබ වහන්සේගේද ස්තුති කරමින් මෙසේ සාදුකාර දෙනුය. එසේ ස්වාමී ඔබ සැබවින්ම ශ්‍රේෂ්ඨය සියලු ශ්‍රේෂ්ඨතාවී උල්පත වහන්සේය. ඒ වහන්සේ ආඥාන යන වාග්යේ පන්දු පංශිවත් කර බැලව මේ වනාහි අපගේ ස්වාමීන් වහන්සේ චේසුත් ස්වාමීන් වහන්සේගේ ශ්‍රී ශරීරය ශ්‍රී රුධිරයන් බවට පත්වන උසනාය. උන්වහන්සේ දුක් සහිත මරණයේදී කැමැත්තෙන් තමන් පවරා දීමට පෙර ූපය රැගෙන ඒ කඩා තුති පුදා තම ගෝලයන්ට දුන්සේක. ඔබ සැම මෙයින්ගෙන වලදන්න සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. අනුරාධපුර තුමාණන් ආද බීඑස්පීඩී සෙමිනාර් ප්‍රනාන්දු මැක්සිස් සිල්වා සායක රතුගුරු වරුන්ද
පැවිදි පිරිසද මේ රැස්සිත දූදරුමන් සියලු දෙනාද සමාදාගුණින් පිරිපුන් වන්නට සරස්ව මැනව. මේ මොහොතේදී අපි මතක් කරලා බලමු අපි වෙනුවෙන් පරිත්‍යාග කරපු දෙමව්පියෝ ඒගොල්ලෝ අද ස්වර්ගයට ඔසවලා කිරි ටික දුන්න අම්මා දහනිය වහන්සේ හදපු තාත්තා ඔබව ගම්සහනු කරපු අම්මා ඔබව ගම්සහනු කරපු තාත්තා මේ මොහොත වෙනකොට දෙවියන් වහන්සේගේ තුන්නට ගිහිල්ලා ඇදී එනිසා ඔවුන්ට පුළුවන් උපරිමයට ඔබට දුන්නා අධ්‍යාපනය දුන්නා හන්ද බොන්න දුන්නා ඉඳුම් පිටුම් දුන්නා සමහර අයට ඔවුන් ගාව සතුව තිබිච්ච දේපලත් බෙදලා දුන්නා ඔබට දීලා ඔවුන් ඒ හැම දෙයක්ම අතහැරලා දාලා පුංචි කුටියකට ගියා පස් පිටිපස්සේ කාමරයකට ගියා ඔබට භුක්ති විඳින්නට දීලා ඒ නිසා ඔවුන් අද ශුද්ධවන්ත ශුද්ධවන්තයන් වුණා. එනම් අම්මව තාත්තව ස්වර්ගයේ ඔසවූ මතක් කරගෙන ඒගොල්ලන්ගේ වරක් දැන් ඉල්ලන්න ඔවුන් මැදහත් වේවි ඔවුන් වර ප්‍රසාද දේවි. යාචනාව සියලා මතක් කරලා බලන්න උත්තානේ බලාපොරොත්තු වෙමි. අපගේ සහෝදර සහෝදරියන්ද ඔබගේ අනුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසෙනවානි කුත් සියල්ලන්ද සිහි කර ඔබගේ ශ්‍රීමත වඩන වෙත ඔවුන් කැඳවාගෙන මැනව අප සියල්ලන්ද දයානුකම්පාව කළ මැනව භාග්‍යවත් දේ මාතාවන් වෙන කන්‍ය මහියාවන්ද භාග්‍යවත් අපොස්සලුන්ද එක් එක් කාර්ය ඔබට ප්‍රසන්නව දිවිදිව සිරිසුදුවන්තයන් සමග සදා ජීවයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව තවදුරටත් මාසව ප්‍රසාද සාක්‍රීමනද ඔබගේ මහණියවන් ආකිරීමනද ඔබගේ පුත්‍ර චේසුස් ස්වාමීන් වහන්සේ මගින් අපට වරම් තුන ලැබවා. උන්වහන්සේ මගින්ගේ උන්වහන්සේ සමගින් උන්වහන්සේ කෙරෙහිද සියලු වල්ලි දෙවියන්ගේ ලොවේ කවරින ඒ ආචාර්යයන්
නිර්ලෝභීව උන්වහන්සේගේ ජීවිතය පූජා කරා. මේ මාගේ ශරීරයයි මේ රැගෙන වඩනන්නයි කියලා කිව්වා. මේ මාගේ රුධිරයයි මේ රැගෙන පානය කරන්නයි කියලා කිව්වා. ඒස ස්වාමීන් වහන්සේ උන්වහන්සේව ඔබට මට දුන්නා. ඔබට මට දුන්න විතරක් නෙමෙයි, උන්වහන්සේ මෙතනදී වචනේ අහන්නා වූ කිසිම කෙනෙක්ව සාගින්නේ නැහැ. කන්න දුන්නා, බලාගත්තා. පෞකාරව ජීවත් වන කිසිම කෙනෙක්ව පාපයෙන් මැරෙන්න දුන්නේ නැහැ. ඔවුන්ට සමාව දුන්නා. විශ්වාසයේ අධි වෙලා හිටපු මිනිසුන්ට විශ්වාසයේ දුන්නා. දුබල වෙලා හිටපු මිනිසුන්ව බලවත් කළා. හැම දෙයක්ම උන්වහන්සේ දුන්නා. ඒ නිසා ඔබ මේ මොහොතේදී හිමින් සිටියේ ඔබේ අත් දෙක සත්ප්‍රසාද වහන්සේ වෙතට දිගු කරලා ඔබේ ජීවිතයේ පූජා කරන්න උන්වහන්සේට. උන්වහන්සේට කියන්නේ ජේසුනේ, මට ඔබ වහන්සේව අවශ්‍යයි. මට අද ගෙදර යන්න ඔබ වහන්සේව ඕනේ. මගේ මහත්තයට කතා කරන්න, භාර්යාවට කතා කරන්න, දරුවට කතා කරන්න මට ඔබ වහන්සේ ඕනි. ඒ නිසා ජේසුනි, ඔබ වහන්සේට මම ගොඩාක් ආදරේ ආශිර්වාද කරන්න. ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරයේ වරදන්න කඳුයිමල අප සිල් දෙනාම භාග්‍යවන්තයෝය. ස්වාමිනේ වහන්සේගේ දේව අනුමස තුළ අපව ඒකරාශීකර තිබෙනවා. ස්වාමිනි, ඔබ වහන්සේගේ දේව ආදරයෙන් අපව පුරවලා තියෙනවා. එබැවින් මේ මොහොතේදී හැමදාමත් ඔබ වහන්සේට ප්‍රසන්නව, මිනිසුන්ට ප්‍රසන්නව ජීවිතයට ගත කරන්න අප සියලු දෙනාව අභිෂේක කරවනවා. මේ කීදී අපගේ ස්වාමින් වෙන ජේසුස් ස්වාමි වහන්සේ දේශා අපට ලැබේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේවා. සියලු වරණ දෙවි මහෝත් මනන් වෙන පියාණෝද, පුත්‍රයාණෝද, ශ්‍රද්ධාඥයෝද ඔබ සියලු දෙනා ආශිර්වාද කර, ආරක්ෂා කර, බලවත් කර, සුවපත් කරන සේවා. යන්න ආලෝකයේ ධර්මයේ ජීවත් වන්න. සාමුදේ පුරුෂය දෙනාමේ අප සතරගේ අපගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනි ඉතාගේ කුත්‍රයාගේ ස්ත්‍රී පුසාන්තුගේ නාමෙන් ආමෙන්.